මේ ඉන්න තත්තර එන්න කොච්චර දුක් වින්ද. පෞගේ කාලේ කරපු කීප දේවල් මතක් වෙනකොට මට නම් හිතා ගන්න. ඒක නම් නැත්ත. ඔයා දියුණුවේ වාගේ උත්සාහය මාංශය හින්දානේ. මං කලේ වට උදව්වක් කරන එක විතරයිනේ. ඔයා වගේම මගේ අලෝ දෙන්නත් සෑහෙන කැපකිරීමක් කළා. අපි ඒවා මතක තියාගන්න ඕන. ඔයා කුමාරටත් සම්පන්නට අදටත් සලකන්නේ. කලගුණ මතක තියෙන්න ඕන. නැත්තම් මිනිහෙකුට කවදාවත් දිනු වෙන්නේ නැහැ. කවදාවත් නෝ. ඒකනේ ඇස්වා කටවන්නේ නැතුව දවසින් දවස ඔයා දිනු වෙන්නේ. හැම සාර්ථක මිනිහ පිටිපසම ගෑණියෙක් ඉන්නවලු. හරියට මිනිනු වගේ. නිහාල් ප්‍රනාන්දු ඉතාමත්ම සාර්ථක තරුණ ව්‍යාපාරිකයෙක්. ඔහුගේ ව්‍යාපාර මුළු රටේම දීප ව්‍යාප්තවම පැවතුණා. නිහාල්ගේ සහායට ඉතාමත්ම විශ්වාසවන්ත සහකරුවෝ දෙන්නෙක් සිටියා. ඔවුන් දෙදෙනා නම් සම්පත් සහ කුමාර. මේ ව්‍යාපාර නිහාල්ට තනියම කරගෙන යන්න බැරි නිසා සම්පත් සහ කුමාර නිහාල්ගේ මේ ව්‍යාපාරවලට ඉතාමත්ම අගනා සහයක් ලබා දුන්නා. මංර කලින් දිල්ල එකේ චෙක්ස් ටිකක් ගෙව්වාට හම්බුණාද? ඕ මම සම්පත්ත දෙව්වේ. රයිට්. එහෙමයි ඔයා මට දිගටම බඩු ටික එවන්න. ඔව් සප්ලයි එක හැබැයි ප්‍රමාද කරන්න එපා. මොකද ඔයා ප්‍රමාද කරොත් මට මේ ගෙනියන්න වෙන්නේ. ඕ ඒක පේමට් ගැන ප්‍රශ්නයක් වෙන්නේ. වඩ මං කියපු විදිහට මං එඩිට් කරලා දෙන්නම්. ඔව් නෑ කොහොමත් සම්පත්ව මට ඉස්සරහට සම්බන්ධ කරන්න බැරි වෙයි. කුමාරව මට පුළුවන් එවන්න. ඔව් නෑ මිනිහා විශ්වාසවන්ත මනුස්සයා. ඔව් මාත් එක්ක මුලින් ඉඳන් මේ ිටපු දෙන්නනේ. ඔව් මිස්ටර් මුදන්නායක. හරි කොහොමත් අපිට වැඩි කාලයක් යන එකක් නෑ. මේ වැඩේ පිළිවෙලක් කරගන්න පුළුවන් වෙයිනේ. හරි එහෙනම් ඔයා ඔව් හරි ඕකේ මම ඔයාට කෝල් එකක් දෙන්නම්. ඔයා එතකොට බඩු ටික එවන්න. මම පේමන්ට් එක ලෑස් කරලා දෙන්නම්. ඕකේ ඕකේ Thank you very much. Oh, check the data bank. Bot ke payment ek kar la dan. Oh. මොකද මේ අහස පොලව ගන්න කල්පනාව? නැහැ. අපිට දරුවෙක් හිටියා නම් අපිට හවසට බීච් එක පැත්තේවත් එක්කන් ගිහලා සෙල්ලම් කරන එක බලන්නවත් තිබුණා. ඔයා එහෙම කියනකොට මටත් ආස හිතෙනවා. ඒත් ඉතින් මොනවද කරන්නේ? අපි අපොයින්ට්මන්ට් එකක් දාලා ඩොක්ටර් හම්බෙලා බලමු. කී සැරයක් කියාද? උත්සාහය අතාරින්න හොඳ නැහැ. මේ වීකෙන්ඩ් එකේ අපි නුවර ගිහිල්ලා දරදා මාලිගාවට බාරයි. හා. ෂෝ. මම ආට එන දේ එකක් හදන්න යන්නම්කො. Thanks.
කොහොම දරුත් බෝට ඇඩක වෙන ප්‍රශ්නයක් නෑන් මට එ පැතින්නත් බැරු කිසි ප්‍රශ්නයක් නෑ ඒ වටිය ක්‍රමේට යනවා බෝට්ටු අසුවයි ඒවය මිනිස්සු වැඩ ගණන් හිලව් ගාන්ට බේරනවා මල්ලඟති බෝට්ටු සීය කරනවා ඔවම් කරගෙන යන්කු හොටෙල්ස් දෙකෙන කිසිම ප්‍රශ්නයක් නෑ එත් මේ ඔෆ් සීසන් එකනේ දන්නවනේ ඔෆ් සීසන් එක එන්නේ කසිකවල් ෆොරිනර්ස්ලානේ ඒකයි ඩවුට් එකක් තියෙන්නේ එහෙමයි කියලා ෆැසිලිටි අඩු කරන්න එපා මොකද ඒක අපේ නමට හොඳ නෑ පුළුවන් තරම් හොඳ සර්විස් එකක් දෙන්න දෙයියන්ගේ පිටින් දැනට නම් කිසිම ලාභයක් නෑ ඔහොම යන්කෝ ඉතුරු බිස්නස් එක පටන් ගත්තාම තමයි වැඩේ ඔය ලාභිෂ ගෲප් එකට උණ ගැනෙන්නේ එතකොට හරි හරි අපේ මොනවද කරෙන්න ඕන නිහල් ඒ හැම දෙයක්ම අපි ආවෙනුම් කරනවා ඕනේ සපෝට් එක මට ඔය චෙක්ස් ටික එපංකෝ බං මට බඩු ටික එපං ආ ඉවරනේ වැඩේ රයිට් මචං රයිට් මම පොඩ කෝල් එකක් ගන්නම් රයිට් ඔකේ මචං බයි ආ මචං අපි හොඳට මහන්සි වෙනෝ තින් මේ හොටෙල්ස් ටික පුදුම දිනුවකට ගන්න පුළුවන් මේ හොටෙල්ස් ටික එකම චේන් එකකට ගත්ත හැකි මාළු රසවත් නරක නැහනේ බං ඔටුසිය කමර කියන්නේ පොඩි දෙයක් නෙමෙයිනේ. ඒක තමයි බා. උඹට තේරෙන්නේ නැද්ද? මේ දවස්වල නිහාලයේ පොඩි වෙනසක්. ඒ කිව්වේ? ඒ කිව්වේ බං මිනිහා බැඳලා ඉන්නේ ටැමිල් කෙල්ලෙන්නේ බං. ඒකම වෙනසක් නේ. ඒ විතරක් නෙවෙයි. මට දැන් ටික ටික තේරෙනවා. මිනිහා බිස්නස් සයිසින් ටික අයින් වෙලා පොලිටිකල් ලයිෆ් එක පැත්තට ඔලුව දාන්න හදන්නේ. උඹ ඇමති ගොල්ලන්ගේ කෝල්ස් එනවනේ ඌ ඒ පස්සේ දුවනවා ආ මට මේ කිව්වද එහෙම දෙයක් කිව්වේ නැහැ කියයි කියයි මචං ඒක තමයි නියම පොයින්ට් එක ධනයයි බලය එකතු වුණාම පටස් ගාලා දිවි වෙන්න පුළුවන් මචං නියම පොයින්ට් එකේ ඉතින් මම දරුවෙන් මල්ලෙකුත් නැහැ නේ බං ඒක නම් එහෙම තමයි හැබැයි ඉතින් මේ බිස්නස් දිවුණු වෙන්න ඒකේ හොඳ අපි තමයි බං හරි කවුද මේ කියලා කෝ නිහාල් නැත්ද ගෙදර ආ නිහාල් සම්පතේ ගියා මේ බිස්නස් වැඩකට හොටෙල් එක පැත්තේ දැනුයි ගියේ දැක්කේ නැද්ද ආ නැහැ සමහරට අලුත්තරක් වෙන්න ඇති ඒක නෙවෙයි ආරංචියක් ආවා නිහාල් මේ දේශපාලනට අත ගහන්න යනවා කියලා කවුද ওই බොරුව කිව්වේ ඒ හිම එකක් නෑනේ මේ හොටෙල් එක පැත්තේ මේ ඇමතිතුමා විල ගිහිලා තිබුණා ආහා ඒක වෙන්න ඇති කොහොමත් නිහාල් හොඳට ට්‍රීට් කරනවානේ කැමති තුමාට හොඳට හිතට අල්ලලා ගිහිල්ලා. ඒ නිසා කැමිට ගෙදරටත් දෙනවයි කිව්වා. ආහ් ඒක හොඳයි. එතකොට අපිටත් බැරි ඇමතිතුමත් එක්ක එකට කැම වේලක් කන්න. කියයි කියයි නිහල් කියයි. මම මෙයාට මතක් කරන්නම්කෝ. ඕකේ ඕකේ. අංගිලෙන්. ඔය කවුරු කවුරු තඳුනගෙන ඉන්න එක ඉස්සරහා වැඩවලට හොඳයි. ඔය
ඉතින් දන්නේ බලය දෙක මේ පැ ජීවත් වෙන. ඔව් නැත්තම් මිනිහෙකුට නැගිටින්න බෑ. ඔබ ගිහිල්ලා නිහාලට කවදා හරි තේරි දන්නේ ඡන්දෙත් tillන්න. එද බා. ඒවා ඉතින් කියන්න බෑ. බලමුකෝ. ඒ අපේ බෝට්ටුවක්ද බා? ඔව් ඔව්. අර පෙරේදා ගියේ කින්නේ. ඉවසගෙන තමයි ඉන්නේ. ඔයාට දැන් මං ගැන බලන්න වෙලාවක් නැහනේ. ඉස්සෙල්ලා වැඩ තිබුණානේ. මම බලන්න වෙලා තිබුණා. හරිනේ ඉතින් කොච්චර වැඩ තිබුණත් පවුලේ යුතුයකම් අතාරින්න බෑනේ. අනේ යන්න. කවුදද කියන්නේකෝ අපි මේ ගමනේ යන්නේ? හරි. අපි ලොරස තියමු. දැන් හරිනේ. ඈ මේ වැඩේ වරනකන් හිටියොත් මේ ගමන යන්න වෙන්නේ නැහැ බා. ඔක්කොමත් හරි මේ ගෙදරින් බේරලා ඉන්නත් බෑනේ. දැන් මොකද කරන්න හිතාගෙන ඉන්නේ? නුරෙලි යනවද? නැතුව බෑනේ. ඒත් ඉතින් මම මේ කල්පනා කරේ දවස් දෙකක් කියන්නේ. සල්ලි නේ බා. යමු යමු. ධාතු ගමන යමු. පස්ස ගා නැතු. මම රමණිටත් කියන්න. අපි තුන් දෙනාට උඟ කාලෙකින් ට්‍රිප් එකක් ගන්නවත් බැරි වුණනේ මචං නේද? හරි හරි. කෑම, ගමන් වියදම්, ඉඳුම් හිටුම් සියලු වියදම් මං ගන්න. හා හෙලෝ රමණි. කොහමද ඉතින්? ඉන්නවනේ. කොහොමද ඉතින් අලුත් තොරතුරු? ආ හොඳින් හොඳින්. ඔයා දන්නවද වැඩක්? අපි සති දෙකකින් ට්‍රිප් එකක් යනවා. ඔයත් එනවද? ෂා නියමයිනේ. තව කවුද යන්නේ? අපි ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා තමයි ඉතින්. ෂා මරුනේ. හොඳ කෑම බීම ටිකක් හදාගන්න වෙයිනේ. මේ මතක් කළා හැබැයි වගේර කේක් එක ඒ රසටම හදන්න ඕනේ. මෙනකා මම මේ සැලුන් එකේ ඉන්නේ. මම ඔයාලට කෝල් එකක් ගන්නම් පස්සේ. ආහා එනවා. ලස්සන වෙලා ඉන්නකෝ. එනම් මන් තියෙනවා. බයි බයි. ඕකේ බයි. ආ කොහමද? හොඳයි බා. මචං පොඩි සල්ලි අදිස්සක් කියලා බා. මට තියෙනවා ලක්ෂ දෙකක් ඉතින් දියම් බා. මම ගම්මුනේ සල්ලි බා. ඉවිච්චත් ලිස් එකට දාලා තියෙන්නේ. ගියාගෙන් ඉන්න බලන්න. නේ මං ඉල්ලුවා බා. උඹව මට සල්ලි දෙන ලක්ෂ දෙකක් නැහැලු. බලපන් බා. මේ තරම් හොඳට බිස්නස් එක යද්දි උඹව ලක්ෂ දෙකක් නෑ මට දෙන්න. ඔක රැමතියට හෙත් විලා නින්නේ. ඔකට බිසිනේ. රැමතිය ඔකයි දත ගලවනවා.
රට ගලුණා විතරක් නෙවෙයි ඌටත් ඕනි කවදා හරි මහයමති වෙන්න බලපම් බා අපි මහන්සි වෙලා ගොඩනගපු බිස්නස් ටික දැන් ඔක්කොම ඉවරයි හරි හරි අපි ඉස්සලාම ට්‍රිප් එකේ ගිහිනුකෝ මගේ යාළුවෙක් ඉන්න මං සල්ලි දෙයක් කියලා දෙන්නම් හරි ඉතින් හෙලෝ අමතුමා කොහමද ඉතින් හොඳින් හොඳින් අමතුමා මං කතා කළේ අර බීඔ එකේ වැඩේ ඔව් මං ඩොකියුමන්ට්ස් ටික නම් ඔක්කොම දැම්මා සුට බලන්න පුළුවන් වෙයිද අනේ බොහොම ස්තුතියි අමතුමා එන්නකෝ මේ වීකෙන්ඩ් එකේ මේ පැත්තේ කැම ටිකක් කාලා යන්න ඔව් මේ වීකෙන්ඩ් එක එන්න අනේ හොඳයි හොඳයි අමතුමා එහෙනම් ජය වේවා මට නම් මේ යන වැඩපිළිවෙල හරියන්නේ නැහැ බා මචං අපි මේ මලිල්ල වතැරලා දාලා අපි අපේ බිස්නස් එක පටන් ගමු බා මේ මොකද්ද බං ඒ ඇයි බං පොඩ්ඩක් හිතලා බලපන් බිස්නස් එක එන්න එන්න දියුණු වෙනවා අපිට මොකුත් නැහැ නේ බං අපිට හම්බෙන්නේ පඩිය විතරනේ බං අඩුම ගානේ බිස්නස් එකේ ෂෙයාර් එකක්වත් තිබුණා නම් තමයි බං හිතා දාගන්න පුළුවන් අපිට පඩිය විතරනේ බං හොඳයි මං කරන්නම් කොහොඳ වැඩ මේ මොකද්ද මං ඒ දෙන්නේ නැත්තම් බලෙන් හරි ගන්න ඕනි බලෙන් හරි වඩ දෙමු පුංචි අමාරුවක් නේ මේ ඉස්සරදේ දවසින් දෙකකින් ඇරිලා යයි. ඒක හරි නෑනේ. බෙහෙත් උජ්ජත්තනේ. ඔයා යන්න. ඇත්ත. එක දවසයිනේ. මං උන්නේ ගිහිල්ලා ඉන්නේ. ඔයා නොගියොත් ඒ සේරම අවුල් වෙයි. මම මේනකට කෝල් එකක් දීලා කියන්නම්. මට එන්න වෙන්නේ නෑ කියලා. මොනවද කල්පනා කරන්නේ? ඔයාලා කල්පනා කරන ආරෙන වෙන වැඩක් ඇත්තෙම නෑ නේද? රමිනී අසනීප වෙලාලු. කාට ට්‍රිප් එක යන්න බෑ. කොහොමද දන්නේ? එයා මට කෝල් කළා. මටත් එන්න බෑ. ඔයාලා යන්න. දැන් ඔයාලා හින්දානේ මේ ට්‍රිප් එක දාගත්තේ. එන්න බෑ නං අනේ මන්දා. මොනව කරන්නද? දාගත්තු වැඩේනේ. අපි හරි යනවා මේ ට්‍රිප් එක. නියම අපිට ජොලිය යන්න තිබුණා ආපෝ ආපු නැති එක තමයි හොඳ
වසරක් පුරාම ව්‍යාපාර කටයුතු කරලා ඒ වෙච්ච මහන්සියට විවේකයක් ගන්නට නිහාල් මේ සම්පත් සහ කුමාර යන දෙදෙනාත් සමග විනෝද ගමනක යෙදෙන්නට වුණා. වාර්ෂිකව ඔවුන් මේ විනෝද ගමන යෙදෙනවා. දින කීපයක් වාහනයක ගමන් කරනවා. විවිධ ස්ථානවල නතර වෙලා විනෝද වෙනවා. ඇමරිකේ කපන්න හොටල්ල යන රෑවේද බා? නෑ බා, ඉච්චර වෙලා නැකන්නේ. පාර්ලුත් හොඳයි නේ. ලඟයිනේ මතද? වැඩි දුර නෑ නේ. චාරිකාව පටන් ගත්තා. පටන් අරගෙන එදා දවසේ සෑහෙන දුරක් ගමන් කරලා අවසානයේ ශීත කඳුකර පළාතක රාත්‍රී ගත කිරීම සඳහා පැමිණියා. ඕබා නෝර්ලේ සීතලයි කොට සීතල නෑ. ඉතංගුඹට රෑලමන් සීතල වෙන්න. අදාළ හෝටලයට මේ තිදෙනා පැමිණීමෙන් පසු ඔවුන්ගේ රථවාහන අංගනේ නවත්තලා මේ තිදෙනාම හෝටලයට ගියා. ගිහිල්ලා ඔවුන් තිදෙනා ටික වෙලාවක් විවේකයෙන් මේ හෝටලය තුළ ගත කරා. ආහාර පාන ආදී ලබා ගත්තා. ඉන් අනතුරුව රෑබෝවත්ම මේ තිදෙනා නැවතත් හෝටලෙන් පිටතට ඇවිල්ලා ඒ කඳුකර ප්‍රදේශයේ අස්හිරිය විඳින්නට වුණා. මොනවද බං ජගත් පොරවගෙන මොකටද නුවරලිය ආවේ? මේ සීතල ටිකක් විඳින්න බෑ නේ, වැඩක් නෑ නේ. අපරාදේ හම්බන්තොට යන්න තිබුණා. මචන් නිහල්, උඹට සීතල නැතිනවට බං අපි දෙන්නට සීතලයි නැද්ද සම්පත්? මොකද ඉතින් මෙයාට කොහොමත් සීතල නෑනේ. මොකද මී අරක් මස් නේ කන්නේ. මේ අපි උදේම වල් සෙන්ඩ ඒකන නියම අදහස. ඒක හොඳයි. එහෙනම් අපිටත් ගිලක් පොඩ්ඩක් ඇවිදන්න පුළුවන්.
අපිට නිදිමතයි. පින බ නිදි ගන්න. මෙතන මෙතන. නෑ ගුඩ් නයිට්. ආහා බලයල්ලකෝ. මට ඇඳලා එන්න. ඉන අනතුරුව වඩාත් රැබෝවත්ම මේ සම්පත් සහ කුමාර යන දෙදෙනා කිව්වා අපිට හෝටලයට ගිහිල්ලා දැන් විවේක ගන්නට ඕනේ නිදා ගන්නට ඕනේ කියලා. නමුත් නිහාල් ප්‍රනාන්දු මීට එකඟුනේ නැහැ. ඔහු කිව්වා මම තවදුරටත් මෙහි රැඳිලා තවදුරටත් මේ වටපිටාව බලලා ඒසිරි අසිරිය විඳලා එන්නම් කියලා. මැදම රාත්‍රියේ පසු වෙනකොට මේ සම්පත් සහ කුමාර යන දෙදෙනා තද නින්දේ පසු වුණා ඔවුන්ගේ කාමරේ. එක්වරම හෝටල් සේවකයෙක් ගිහිල්ලා දොරට තට්ටු කරලා මේ දෙන්නට ඇහැරෙව්වා. අරලා මහ අඬින් කෑ ගහලා කිව්වා ඔවුන් පැමිණි වාහනය ගිනිගෙන දැවෙනවා වහාම පහළට යන්න කියලා. මේ අනුව සම්පත් සහ කුමාර වහාම පහළට දුවගෙන ගියා. ගිහිල්ලා බලනකොට ඔවුන් දුටුවේ තමුන් පැමිණි වාහනය විශාල ගින්නකට අහුවෙලා දැවෙනවා බව. නමුත් මේ අවස්ථාවේදී හෝටල් කාර්ය මණ්ඩලය සහ වටේ පිටේ සිටි අනිත් පුද්ගලයන් එකතු වෙලා මේ ගින්න නිවා දැමීමට උත්සුක වුණා. ඒ ගින්න නිවා දමන අතරතුරේ ඔවුන් දුටුවා යම්කිසි පුද්ගලයෙක් මේ වාහනේ මැද ආසනයේ ගිනිගෙන දැවෙන බව. මොවුන් ඉතාමත්ම විපරමින් බලන කල ඒ සිටියේ වෙන කවරකුවත් නොවේ මොවුන් සමග පැමිණි නිහාල් ප්‍රනාන්දු. ගින්න නිවා දැමුවත් ඔවුන් අවසානයේ දුටුවේ මියගොස් සිටි නිහාල් ප්‍රනාන්දුගේ මෘත ශරීරය. ඉන අනතුරුව මේ සිද්ධිය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණයක් පැවැත්වුණා. ඒ අනුව ඒ නිහාල් ප්‍රනාන්දුගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා අධිකරණ වෛද්‍ය විශේෂඥවරයෙකු වෙත එවනු ලැබුවා. මේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා දුටුවා සිරුර සැලකිය යුතු ප්‍රමාණයක් දැවී ගිහිල්ලා තියෙනවා කියලා. පිලිස්සී ගිය මෘත ශරීරයක කාබන් මොනොක්සයිඩ් සහ රුධිරයේ අඩංගු අනෙකුත් වසවිස පරීක්ෂා කිරීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. මේ අනුව නිහාල් ප්‍රනාන්දුගේ මෘත ශරීරයෙන් ලබාගත් රුධිරය කාබන් මොනොක්සයිඩ් සහ ඇල්කොහොල් සඳහා පරීක්ෂා කරනු ලැබුවා. මේ රුධිරයේ ඇල්කොහොල් හෝ කාබන් මොනොක්සයිඩ් යන කිසිවක් අඩංගු වුණේ නැහැ. මින් නිගමන දෙකකට පැමිණියා. එනම් අංක 1 නිහාල් ප්‍රනාන්දු මිය යන අවස්ථාවේදී ඇල්කොහොල් පානය කර සිටියේ නැහැ. අංක 2 නිහාල් ප්‍රනාන්දු ගින්න ඇතිවීමට පෙර මියගොස් ගිහිල්ලා තියෙනවා. එමක් නිසා දෙයක් යම්කිසි පුද්ගලයෙක් පන පිටින් ගින්නකට හසු වූ අවස්ථාවේදී ඒ ගින්නෙන් පිටවන කාබන් මොනොක්සයිඩ් වායුව ඔහු ආග්‍රහණය කරනවා. ඒවා පෙනහල්ලට ගිහිල්ලා එතනින් රුධිරයට ගියාම රුධිරයේ කාබන් මොනොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වෙනවා. ඔහු ඉතාමත්ම සියුම්ම මේ කොටස් පරීක්ෂා කරා. එසේ පරීක්ෂා කරනකොට ඔහු දුටුවා නිහාල් ප්‍රනාන්දුගේ හිස්කබල පතුලේ අස්ති භග්නයක් එවත් හිස්කබල පුපුරා ගොස් තිබෙන බවට. හිස්කබල පුපුරායකේ ආකාර දෙකක් තියෙනවා මේ වගේ අවස්ථාවක. එකක් තමා පහරක් දීම නිසා මරණයට පෙර, අනික් අවස්ථාව තමා ගින්නට හසු වීම නිසා හිස්කබල පුපුරා යාම. මේ අනුව අන්වීක්ෂීය පරීක්ෂණයෙන් අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා නිගමනය කරා දුටුවා ඔහුගේ ශ්වාසනාල සහ අනුශ්වාසනාලිකා සහ ගර්ත එනම් පෙනහළු පටක තුළට රුධිරය ගලා යාමක් සිදුවෙන බවට. මේ වගේ රුධිරය ගලා යාමක් සිදුවන්නට පුළුවන් හිස්කබලේ පතුල භග්න වෙලා එතනින් ගලා යන රුධිරය සොරාලයට සහ ශ්වාසනාල වලට ඇතුළු වෙලා පෙනහළු තුළට යන්නට පුළුවන්.
මෙන්න මේ අවස්ථාවේදී පුද්ගලයා ඉතාමත්ම ක්ෂණයකින් මරණයට පත් වෙනවා හුස්ම ගැනීමේ අපහසුව නිසා. ඒ අනුව අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා මතයකට පැමිණියා මරණයට පෙර නිහාල් ප්‍රනාන්දුට මොට ආයුධකින් පහර දීලා තියෙනවා. ඒ අනුව ඔහුගේ හිස් කබල පුපුරා ගිහිල්ලා හිස් කබලේ පතුලත් පුපුරා ගිහිල්ලා තියෙනවා. මේ අනුව හිස් කබලෙන් ඒ වැස්සුණු රුධිරය ස්වරාලය ශ්වසනාලය සහ අනුශ්වාසනාලිකා හරහා පෙනහළු පටක තුළට ඇතුළු වෙලා තියෙනවා. මෙන්න මේ කාරණය නිසා නිහාල් ප්‍රනාන්දු ක්ෂණිකව මරණයට පත් වෙලා තියෙනවා. මේ අනුව පරීක්ෂණ කණ්ඩායමේ උකුසු ඇස යොමු වුණේ මේ මරණය සිදුවෙන අවස්ථාවේදී හෝ ඒ ආසන්න අවස්ථාවේදී නිහාල් ප්‍රනාන්දු ළඟ සිටි ඔහුගේ සමීපතම දෙදෙනා වෙත, එනම් සම්පත් සහ කුමාර වෙත. මොවුන් දෙදෙනා අතනගොඩ අරගෙන දැඩි ලෙස ඔවුන්ගෙන් ප්‍රශ්න කරා සිදුවුණේ කුමක්ද කියා දීර්ඝ ප්‍රශ්න කිරීම හමුවේ ඔවුන් පාපොච්චාරණයක් සිදු කළා. අපි තමයි මේ අපරාධ කළේ. ඉන්දර ප්ලෑන් කළ මේ අපරාධ කළේ. අපිත් එක්ක එකට බිස්නස් කරපු යාළුවනේ. යාළුවක් තියුණු වෙද්දී අපිට බලාගෙන ඉන්න බැරි වුණා. ඒක අපිට දරාගෙන ඉන්නත් බැරි වුණා. ඉතින් අපිට ඕනි වුණා එයාගේ தත්තෙට වෙන්න. ඒක හින්දා තමයි අපේ අතින් මේ අපරාධ සිද්ධ වුණේ. ඒ අනුව ඔවුන් සැලසුමක් ගියත් කරා. මේ සැලසුමේ ප්‍රතිඵලය වුණේ නිහාල් ප්‍රනාන්දු මේ හෝටලයට ගෙනල්ලා ඔහු රාත්‍රී කාලයේදී යම් කිසි හේතුවක් මත ඒ වාහනය තුළදී ඔහු පාරදීමකට ලක් කරලා මොට ආයුධයකින් ඔහුව මරණයට පත් කරලා වාහනයට ගිනි තැබීම. ඒ අනුව ඔවුන් වාහනයට ගිනි තිබ්බා නිහාල් ප්‍රනාන්දුගේ මෘත ශරීරයේ වාහනය ඇතුළට දාලා. ඉන් අනතුරුව ඔවුන් ඒ ගිනි ගන්නා වාහනය පෙනිපෙනී ඔවුන්ගේ කාමරයට ගිහිල්ලා නිදාගත්තා. ඉන් අනතුරුව තමා මේ සිද්ධියට ඔවුන් සම්බන්ධ වුණේ කිසිවක් නොදන්නා ආකාරයෙන්. මේ අනුව යම් කිසි අපරාධයක් සිදු කරලා ඒ අපරාධයට ලක්වු පුද්ගලයා ගින්නට හසු කරලා මේ අපරාධයට අදාළ සාක්ෂි විනාශ කරන්නට හැදුවත් අධිකරණ වෛද්‍ය විද්‍යාවේ බලමහිමෙන් ඒ සාක්ෂි මතු කරගන්නට පුළුවන්, එළිදරව් කරගන්නට පුළුවන්. ඒ අනුව අදාළ අපරාධකාරයින් නීතියේ රැහැනට හසු කරගන්නටත් අදාළ පුද්ගලයින්ට නිවැරදි පුද්ගලයින්ට සාධාරණීෂ්ඨ කරන්නටත් පුළුවන් කියලා මෙහිදී හොඳින් ඔප්පු වුණා.